උසස්වීම් ප්‍රමාදයට කඩිනම් විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය දින දෙකක් සිදු කළ වෘත්තීය ක්‍රාමාර්ගය ඊ රාත්‍රියේ සිට නතර කරනවා. කෙසේ වෙතත් අද උදෑසන කාලයේද දුම්රිය ගමන් වාර 44ක් පමණ අවනම් කරනු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඩයිවලා නම් ජරාම මිනිස්සු. ඒගොල්ලන්ගේ බඩ විතරයි හිතන්නේ. අපේ රටේ හැමදාම ස්ට්‍රයික් නේ. අතන බෝඩ් දාලා තියෙනවා ප්‍රමාද විය හෝ අවලංගු විය හැකි කියලා. මොකද කරන්නේ ඉතින් කාටද කියන්නේ? වාග කියන්න ඕන පාලකය. බෝල පාස් කර කර ඉඳලා වැඩක් නැහැ නේ. මෙයාලගේ වැඩ ඉවර වෙන්නේ ඉතින් මොකක් හරි ජීවිතයක් දෙන්න ඕනේ. කෙසේ වෙතත් අද පසුරු 12න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය දහවනේ සිදු කරනවා. මේ අතර මේරිගම සිට මහවදක්වා දුම්රිය සංඥා ව්‍යාපෘතියකට අදාළ ටෙන්ඩරය හිතවත් ඉන්දිය සමාගමකට ලබා දී ඇති බවට දුම්රිය නගා සිටවීම සඳහා වූ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රධාන අමාත්‍යවරයාට චෝදනා කරනවා. ඇමතුමා සිදු කරන වංචාවන් සහ වැරදි ක්‍රියාමාර්ග නිසා දුම්රිය සේවයේ විශාල අගතියකට ගිහිලා තියෙන මේ ප්‍රධාන අමාත්‍යංශයට පැමිණි අදූරදර්ශීම දූෂිතම පාලකයා බන්දුල ගුණවර්ධන කියලා මම උටාම වගකීමෙන් කියනවා. මීරිගම සිට මහව දක්වා දුම්රිය සංඥා එළීමේ ව්‍යාපෘතියක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. මේදී ඇමතිට හිතවත් ඉන්දියානු සමාගමට මේ ටෙන්ඩර් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් කෝටි 5කට ආසන්න මුදලක් ඇමතුමාගේ නිවසට පැමිණලා මේ ව්‍යාපෘතිය භාරව ඉන්න දෙවෙනියා පසුගිය දවසක ගෙදද්දිම දීලා තියෙනවා. අමූලිකා සත්‍ය මම කිසිම ඉන්දියානු සමාගමක් සමග කවර කොන්ත්‍රාත්තුවක්වත් මගේ කාලය තුලදී පිරිනමලා නැහැ. මේ සියලු කොන්ත්‍රාත්තු හා සියලු දේවල් කරලා තියෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ රජයෙන් රජයට එකක් වෙන නිසා මුදල් අමාත්‍යාංශයේ විසින්. මම මේ පිළිබඳ පොලිස්පතිතුමා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට පැමිණිල්ලක් කරනවා. මම අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණිල්ලක් කරනවා. හෙට මේ තැනැත්තා ඔප්පු කරන්න ඕනේ මට කෝටි 5කට ආසන්න මුදලක් ගෙනහල්ලා පගාව වශයෙන් ඉන්දියානු සමාගමට දුන්නා කියලා. ඒ වගේම ඉන්දියානු සමාගම් ලංකාව තුල මේ දුම්රිය කොන්ත්‍රාත් කරන සියලු සමාගම් ගෙල්ලේ වෙල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් ඉල්ලා සිටින්න ඕනේ. ඔවුන් පගාව දුන්නා නම් ඔවුන් දුන්නේ කොයිද කාටද මොකද්ද කියන එක පිළිබඳ ප්‍රසිද්ධිය කියන්න ඕනේ. මේ තැනත්තට විරුද්ධව අතිකාල දීමනා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් අමාත්‍යාංශයේ පැවැත්වෙනවා. අල්ලස්සා දූෂණ කොමිසමේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඊළඟට LODC දුම්රියට සමාන මිලේනියම් දුම්රිය කියලා ව්‍යාපෘතියක් පටන් අරන් විදේශවලට ටිකට් අලෙවි කළාද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණ එකක්වත් නිම වෙන්නේ නැති තැනැත්තේ ඔහු රජයේ සේවකේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න රියදුරේ මොහුට විරුද්ධව අද කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් මම අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාටත් රාජ්‍ය සේවකයෙක් වශයෙන් මේ කරලා තියෙන ප්‍රකාශන පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නට කියලා ඉල්ලා සිටියි. මම අද මගේ නීතිඥවරුන්ට උපදෙස් දෙනවා මේ කෝටි 5ක අපහාසයට එන්තරවාසියක් යවන්න කියලා. ඉතම මම මගේ ජීවිත කාලය තුළදී වංචාවකට දූෂණයකට අක්‍රමිකතාවයකට හොරඟමකට සම්බන්ධයි කියලා නිල වශයෙන් ඔප්පු වෙච්ච දවසට මම ඇමතිකම් මන්ත්‍රීකම් පමණක් නෙමේ ලාංකීය දේශපාලනයේ එක දවසක් ඉන්නේ නැහැ.